මෙවිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටින් වේගපන්දියවන් අතරින් අද්දකින් වගේම දක්ෂතාවතුනුත් ඉස්සරහම ඉන්න වේගපන්දියවන්ෙක් තමයි ලසිත් මාලිංග. T20 වංශකතාවේ පන්දියවන්නන් අතරේ සුවිශේෂ තැනක් මේ වේගපන්දියවන්ව දිනන්න සමත් වෙලා තියෙනවා. ඔහුගේ යෝක පන්දුව තරම් දරුණු යෝක පන්දුවක් හඳුන්වලා දෙන්න තාමත් අලුත් පන්දියවන්නන් සමත් වෙලා නැහැ. මාලිවගේම නම කියද්දි තිගැස්සෙන පන්දියවන්ෙක් තමයි මොහමඩ් අමීර් කියන්නේ. අමීර්ගේ යෝක පන්දුව වගේම ඔහුගේ දෝලනය පළමු පන්දුවාර ප්‍රතිකරුවන්ට දරා ගන්න ලෙහෙසි නැහැ. ඒ වගේම අවසන් පන්දුවාර ක්‍රියාත්මක කරද්දිත් ඔහුගේ පන්දුවල විවිධත්වයට හුරු වෙන්නත් ප්‍රතිකරුවන්ට ගොඩක් අමාරුයි. මේ පන්දියවන්න දෙන්නම මේ පාර සෙල්ලම් කරන්නේ LPL තරගාවලියේ ගාලු ග්ලැඩියේටර්ස් කණ්ඩායමට. ඒ කියන්නේ ගාල්ල කණ්ඩායමක සෙල්ලම් කරන තරඟවල ප්‍රතිවාදීන්ට ඉනිමේ ආරම්භය වගේම අවසානයත් එක වගේම අමාරු වෙයි. ගාල්ල කණ්ඩායමේ දේශීය සන්නාම ක්‍රීඩකයා විදිහට ඉන්නේ මාලිංග. විදෙස් සන්නාම ක්‍රීඩකයා සයිඩා ෆ්‍රෙඩි. ගාලු කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයෝ විදිහට දකුණු අප්‍රිකා ප්‍රහාරාත්මක ප්‍රතිකරු කොලින් නින්ගම් වගේම අෆ්ගනිස්තාන කණ්ඩායමේ ඉනිම ආරම්භ කරන තවත් ප්‍රහාරාත්මක ප්‍රතිකරුවෙක් විදිහට නම් දරලා තියෙන හසතුල්ලා සසායිත් ඉන්නවා. කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයෝ විදිහට තව ඉන්නේ සත්‍රාස් අහමඩ් එක්ක අසම් ඛාන්. ඔය විදිහට ප්‍රබල විදේශ ක්‍රීඩකයෝ රාශියක් ඉන්න ගාලු කණ්ඩායමේ වේගපන්දු බලකාය සෑහෙන ශක්තිමත්. මේ විදිහ ලංකාවේ වේගපන්දු යවන්නන් අතරින් ලංකාවේ තන් තිලවල සාර්ථකම පන්දු යවන්නෙක් විදිහට වැඩ පෙන්නන අසිත ප්‍රනාන්දු, මාලි වගේ ඉරියව්වකින් පන්දු යවන නුවන් තුෂාර වගේම නවක ක්‍රීඩක මොහොමඩ් සිරාෂ් මේ කණ්ඩායමට ඇතුළත් වෙනවා. ඒ වගේම දඟපන්දු යවන හයිය ගන්නත් ඇෆ්‍රෙඩීට අමතරව අක්ල ධනංජය ලක්ෂාන් සඳකැන් මේ සංචිතයට තෝරගෙන තියෙනවා. දේශීය ප්‍රතිකරණයේ හයිය බලද්දී ගාල්ල ඉන්නේ ගොඩක් උඩින්. දනිෂ්ක ගුණතිලක, බහනුක රාජපක්ෂ, මිලින්ද සිරිවර්ධන, ශහන් ජයසූරිය මේ කණ්ඩායමට අයත්. අවසන් වතාවට පාකිස්තානයේ ශ්‍රී ලංකා සංචාරය කළ අවස්ථාවේ වැඩි වැඩ පෙන්නපු ක්‍රීඩකයෝ බොහොමයක් මේ සංචිතයේ ඉන්නේ එක විශේෂයක්. මීට අමතරව අතිරේක ක්‍රීඩකයෝ විදිහට විවිධ තිලකරත්න, ධනංජය ලක්ෂාන්, චානකර වංශිරි, සහන් ආරච්චි මේ සංචිතයට නම් වෙලා තියෙනවා. මේ විදිහට බැලූ බැල්මට අති ප්‍රබල ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම තරගාවලියේ අනෙක් කණ්ඩායම් වලට ලොකු අභියෝගයක් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදීත් ඔබට සුබ දවසක්.